සුබ දවසක් හැම දිනාටම ගනුජේ YouTube channel එකට ඔයාලව අදත් සුපුරුදු විදිහට සාදරයෙන් පිළිගන්නවා. ඔයාගේ නිවස අලුත් වැඩියා කිරීමක් හෝ වෙනස් කිරීමක් කරන්න යනකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද කියන එක ගැන මගේ කලින් episode එකක පැහැදිලිව සඳහන් කළා. ඔයා මේ මුල්ම වීඩියෝ එක බැලුවා නම් ඔයාට අදහසක් වෙන්නේ නැති මුල්ම අදියර විදිහට ඔයා මොන දේද කරන්න ඕනේ කියලා. අද මම ඔයාට පැහැදිලි කරන්නම් ඒ වගේ වෙනස් කිරීමක් සැලසුම් කරගෙන ඉන්නවා නම් එහෙමත් නැත්නම් මේ වෙනකොටත් කරගෙන යනවා නම් දෙවනි සහ තුන්වෙනි අදියරයන් විදියට ඔයා සැලසුම් කරගන්න ඕනේ ක්‍රියාත්මක කරන්න ඕනේ මොන වගේ දේවල්ද කියලා. ඒ නිවසේ වෙනස් කිරීම තුල කොලම් කණු නිර්මාණය කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. නිවස තුල කොලම් කණු නිර්මාණය කරනකොට දැනට නිවසේ පිහිටලා තියෙන පොළවේ ටයිල් අල්ලපුවා වෙන්න පුළුවන්, බිත්ති වෙන්න පුළුවන්, වහලෙන් කොටසක් වෙන්න පුළුවන්. මේ දේවල් වලට හානි නොවෙන්න සිද්ධ කරන්න වග බලා ගන්න ඕනේ. මේ ආකාරයට ඊළඟට සිදු කරන අදියරයන් පිළිබඳව ෆොටෝස් එක්කම පැහැදිලි කිරීම කරන්නම්. කලින් වීඩියෝ එකේ මම ඔයාලට පැහැදිලි කරා මතක ඇති මේ නිවසේ පරණ වහලේ අයින් කළා කොලම් කණු දාලා ස්ලැබ් එකක් දාලා උඩ ඉදිකිරීමක් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම මුල්ම අදියරේ වීඩියෝ එකෙන් මම ඔයාට පැහැදිලි කරා පළවෙනි අදියරේ වැඩ කටයුතු නිසියාකාරව කරගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකෙන් මම ඔයාට පැහැදිලි කරන්නේ දෙවනි සහ තුන්වෙනි අදියරයන් හරියාකාරව කරගන්නේ කොහොමද කියලා. ඩ්‍රෝවිං එකට අනුව සෙටින් අවුට් එක කරාට පස්සේ කණු තියෙන තැන් අපි හරියටම දැනගන්නවා. අන්න ඒ ස්ථානවල බේස් වලවල් සඳහා හාරගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට සකසාගත්තට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕනේ පස තුල ජීවත් වෙන වේයන් වැනි කුඩා කෘමීන්ගෙන් අත්තිවාරමට එහෙමත් නැත්නම් නිවසට කෙරෙන බලපෑම වළක්වාලන්නට රසායනික ද්‍රව්‍යයන් ඉසින එක. මේ කටයුත්තට අපි කියනවා ටර්මයිට් ට්‍රීට්මන්ට් එකක් කියලා. මේ ආකාරයට කෘමීන් සඳහා රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් ඔයාට වාසි කිහිපයක් ලැබෙනවා. වේයන්ගෙන් නිවසට වෙන බලපෑම බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම කුඩා කෘමීන්ගෙන් අත්තිවාරම් වලට දිගින් දිගටම සිදුවන ආක්‍රමණය නිසා අත්තිවාරම් ක්‍රමක්‍රමයෙන් ගිලා බහින එක වළක්වා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ සෙටල්මන්ට් එකකට කටයුතු සැලසෙන්නේ නැහැ. අනිත් විශේෂිත කාරණාව තමයි මේ වෙනස් කරන නිවසේ පොළව සම්පූර්ණයෙන්ම ගලවලා ඉවත් කරන්නේ නැහැ. ඒ නිසා මේ පොළවට සම්බන්ධ වෙන අත්තිවාරම් එහෙමත් නැත්නම් බේස් වලවල් සඳහා රසායනික දියර ඉසීමක් අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුයි. මේ ආකාරයට පස තුල ජීවත් වෙන විවිධාකාරයේ කෘමීන්ගෙන් නිවස ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන එකම ක්‍රමවේදය තමයි මේ ආකාරයට රසායනික බාධකයක් ස්ථාපිත කිරීම. එහෙමත් නැත්නම් ටර්මයිට් ට්‍රීට්මන්ට් එකක් නිසියාකාරව සිදු කිරීම. මේ පස තුල ජීවත් වෙන කෘමීන්ගෙන් ෆවුන්ඩේෂන්ස් වලට එහෙමත් නැත්නම් පොළොව යට කෙරෙන ඉදිකිරීම් වලට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශක්තිමත්භාවයෙන් වැඩි කොන්ක්‍රීට් එලිමන්ට් සඳහා හානියක් සිදු කරන්න බෑ. හැබැයි හොඳට මතක තියාගන්න අත්තිවාරම වටේට තියෙන එහෙමත් නැත්නම් පතුලේ තියෙන පසට කෙලින්ම හානි සිදු කරන්න පුළුවන් බව. මේ ඡායාරූප කිහිපය මම ලබා ගත්තේ වෙනත් ව්‍යාපෘති කිහිපයකින්. මෙතනින් මම ඔයාට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ පොළොවේ ස්ලැබ් එකක් දානවා නම් ටර්මයිට් ට්‍රීට්මන්ට් එකක් අනිවාර්යයෙන්ම කළ යුතු බව. මොකද මේ ආකාරයට ග්‍රවුන්ඩ් ෆ්ලෝ ස්ලැබ් එකක් සඳහා ටර්මයිට් ට්‍රීට්මන්ට් එකක් කරේ නැත්නම් පස තුල ජීවත් වෙන කුඩා කෘමීන්ට හා වේයන්ට ඉතාමත්ම පහසුවෙන් සහ ලේසියෙන් ඔයාගේ නිවස ආක්‍රමණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා පොළොවේ ස්ලැබ් එක දාන්න කලින් අනිවාර්යයෙන්ම ටර්මයිට් ට්‍රීට්මන්ට් එකක් කරන්න වග බලා ගන්න. මේ එක්කම ඔයාට මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ රසායනික ද්‍රව්‍යයන් භාවිතා කරද්දී ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ රසායනික ද්‍රව්‍යයන් සමට ස්පර්ශ වීමෙන් හරි ආශ්වාස කරන විට ශරීරය තුළට ඇතුල් වීමෙන් හරි සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ ආකාරයේ රසායනික ද්‍රව්‍යයන් භාවිතා කරද්දී තමන්ගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. මේ ආකාරයට රසායනික දියරයන් ඉසීමෙන් පස්සේ ඔයාට තියෙන ඊළඟ දියර තමයි ස්ක්‍රීඩ් එක, එහෙමත් නැත්නම් බ්ලයින්ඩින් කොන්ක්‍රීට් එකට ලෑස්ති වෙන එක. ස්ක්‍රීඩ් එකක් එහෙමත් නැත්නම් ලීන් කොන්ක්‍රීට් එකක් කියලා කියන්නේ කම්බි පාවිච්චි කරන්නේ නැතිව අත්තිවාරම් වල උදව්වට එහෙමත් නැත්නම් ආරක්ෂාව සඳහා සගසා ගන්නා පුංචි තුනී
කොන්ක්‍රීට් ලේයර් එකක්. ඔයාගේ නිවසේ හරි ගොඩනැගිල්ලේ හරි ස්ට්‍රක්චර් එක පසත් එක්ක තියෙන සම්බන්ධය වළක්වා ගැනීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම ස්ට්‍රක්චර් එකේ කටයුතු සඳහා පැතලි සුමට මතු පිටක් මෙයින් ලබලා දෙනවා. මේ ස්ක්‍රීඩ් එක දාන්න කලින් අත්තිවාරමේ පතුලට 1000 ගේජ් පොලිතින් එකක් එලීම වඩාත් යෝග්‍යයි. මේ ස්ක්‍රීඩ් එක අඟල් දෙකක් ඝනකමට දැමීම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මේ ස්ක්‍රීඩ් එක සකසා ගැනීමේදී සිමෙන්ති, වැලි සහ ගල් අනුපාතය 1ට 3ට 6 කියන අනුපාතයට කලවම් කිරීම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම කොන්ක්‍රීට් එක දානකොට වයිබ්‍රේටර් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ ස්ක්‍රීඩ් එකෙන් සිද්ධ වෙන්නේ මතු පිට සකසා ගැනීමක් සහ ස්ට්‍රක්චර් එකයි පසයි අතර තියෙන සම්බන්ධතාවය වළක්වා ගැනීම පමණයි. අද ඔයා දැක්කේ රෙනොවේෂන් එකක්. එහෙමත් නැත්නම් නිවසේ වෙනස් කිරීමක් සිද්ධ කරගෙන යනකොට දෙවනි සහ තුන්වෙනි අදියරයන් නිසියාකාරව කරගෙන යන ආකාරය. මේ වගේ රෙනොවේෂන් එකකදී ඔයාට මුණ ගැහෙන එකිනෙකට වෙනස් දේවල්, එහෙමත් නැත්නම් එකිනෙකට වෙනස් ඉදිකිරීම් අදියරයන් ගැන මගේ ඉස්සරහට එන වීඩියෝස් වලින් ඒ ගැන තවදුරටත් පැහැදිලි කරන්නම්. මේ වගේම තවත් වැදගත් තොරතුරු රැසක් එක්ක මගේ ඊළඟ එපිසෝඩ් එකෙන් මම ඔයාව හම්බෙන්න එන්නම්. ඔයාට මාව ෆලෝ කරන්න පුළුවන් ගනුජේ Facebook එකෙන්, Instagram එකෙන්, එහෙමත් නැත්නම් ගනුජේ page එකෙන්. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා රතු පාටෙන් තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න මතක කරන්න එපා. ඒක මෙහා පැත්තෙන් තියෙනවා bell icon එක. ඔන්න ඔය bell icon එක click කරලා තියාගත්තම ඔයාට මගේ වීඩියෝ එකක් දාපු සැනින් බලන්න පුළුවන් වෙනවා. එහෙමනම් අලුත් තොරතුරු ගොඩක් එක්ක ඊළඟ episode එකෙන් ආයෙත් අපි හම්බ වෙමු.